பெற்றோரும் பியவரும் சகோதர சகோதரியான் அத தசதஹஸ்கரின் ஏகராசி விராசிட்டின்னே அப்பே ரட்டே பிரஜாதந்திரவாதே ஆரட்சிமக்கர ஆண்டுக விவஸ்தாவ சக்திமக்கர யஹ பாலனைய வச்சனை பரிசமாப்தார்த்தென்ம கிரியாத்மகர அது தவசே ரட்டே சதே ஸ்வைவீக்கிய சதே தேசபாந்த நிதஹச சதே ஜனதா பரமாதி பக்தே வெனுவேன் மீ ஸ்தானேட எக்கொக்குனு உப சாம் சிறு தினாக்கம மங்கே கௌரவீய சீர்ஷ பிரணாமய உதகவசனமாய் கேனக மீ அவஸ்தாவே பிரகாச கதசிதே ஹிதாதர வித்தவருமே போட்ட ஹிதல வரந்த ஒக்டோபர் 26 வெளியில என்னடா அத தவஸ் வெனகா நேரட்டே கிரியாத்மகனு மே மகா தேசபாலன நாடகம் குமந்திரணக்காரி அந்தமட ரட்டே நித்தியானுகூல அகமதிவரையாக இலக்கர ஜனவரமாக லெவனு கேபினட் மண்டல ரஜய பயட் பயகல பூமி கரமாக தகர்மினக்கு இவக்கர புத்தலிக தேசபாலன அரமுனு சக அபிமதார்த்த தகவுரு வரகனீம் சதா வெனமம் வரம நுமதி ஆண்டுவா அட்டவாக தன்னை ஆண்டுவ ஏய் கியன கண்டா நித்தியானுகூல நோன ஈனியா ஆண்டு பட்டங்கத்து தவசிந்தன ஹெம்ம தனகதுக பரவி அதிகரணேடு கியா பரதுனா விஸ்வாச பங்கியாக பெறதுனா தலத் விஸ்வாச பங்கியாக்கிறாவா பெறதுனா தேவின் கமிட்மெண்ட் மந்திரு பத்திரகன்னட யோஜனாவாவா எக்கசிய விசி எக்கத்தின் பெறது புதுமத் பிரச்சனை பார்லிமெண்ட் தூல வராகண்டு
දිනපු කොට්ටාසේ දිනපු කණ්ඩායම පාර්ලිමේන්තුවේ සැසිවාරවලට සහභාගි වෙන්නේ නැතුව ඉවත් වෙලා යනවා. මොකද හේතුව? පාර්ලිමේන්තු සභා ධර්මයේ තුල ඡන්දෙට බයයි, ප්‍රජාතන්ත්‍රවාදයට බයයි, මූණ දෙන්න බයයි. කොඳු නාරටියක් නැහැ, කසේරු පාරක් නැහැ. අපි දිහා දකින්නකොටම ඒ අයගේ කොන්ද පණ නැති වෙනවා. මිත්‍රවරුනි, ඒ අය කියනවා කතානායකතුමාව පිළිගන්නේ නැහැ, විශ්වාසබන්ධ ප්‍රමාණයේ පිළිගන්නේ නැහැ, පාර්ලිමේන්තු ක්‍රමය පිළිගන්නේ නැහැ. මම එයාට කියනවා ඔබලා නොපිළිගන්නවා නම් මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරන්නට තිබෙන හොඳම ක්‍රමය තමයි කතානායකතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම. මිත්‍රවරුනි, ඊයේ දවසේ අපි 121ක් ලබා ගත්තා. අපි අභියෝග කරනවා පුළුවන් නම් ගරු කතානායකතුමාට විරුද්ධව විශ්වාස භංගයක් දෙන්න. ඒ ඡන්දය අපි 3-2 ජයග්‍රහණය කරනවා කියන මේ අවස්ථාවේ හිතමුනි. හිතාදර සහෝදරයා සහෝදරි, අද රට කෙලසන්නට උත්සාහ කරන මේ දුර්දාන්ත හොර නඩේ දිගින් දිගටම අපේ ගරු කතානායකතුමා පහර පිට පහර එල්ල කරන. මොකද හේතුව? අපේ ගරු කතානායකතුමා මේ රටේ ලක්ෂ 62 ලබා දුන්නු වරම ආරක්ෂා කරන්නට ඉදිරිපත් වීම තමයි එතුමා කරපු වරද. කතානායකතුමාගේ පම පුච්චනවා, එතුමාගේ චරිතය දහනය කරනවා, එතුමාට අවලාද එල්ල කරනවා. මම කියන්න කැමති ඒ සෑම සීලු දෙනාටම මේ රටේ වර්තමාන ඉතිහාස පොත ලියවෙනකොට සක්සුදක්සව එක කාරණාවක් පැහැදිලි. මේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ප්‍රජාතන්ත්‍රවාදය සුරකින කතානායකවරයා කරු ජයසූරිය නැතිතුමයි කියන එක ඉතිහාස පොතේ රණකුමන් ලියනවායි කියන එක නොඅනුමානයි. හිතාදර මිත්‍රවරුනි, අද පාර්ලිමේන්තුවේ හැසිරීම රටාව දිහා බලනකොට පෙර පාසල් දරුවටුණක් තේරෙනවා. ඡන්දයට බිය කොට්ටාසේ තමයි අද මිරිස්කුඩු දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ, ජන දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ, නර දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ. ඒ අය හිතාගෙන ඉන්නවා මහලු ඡන්දිය හැටියට හැසිරෙනකොට මහා වීරකමක් රට දැවෙන්න ඉෂ්ට කරනවා කියලා. හැබැයි මේ අයට කොන්නක් තිබුණේ නැහැ, මේ අයට පණ තිබුණේ නැහැ. එල්නී කියන මුහුණ දීලා මුහුණට මුහුණ සටන් කරා. ඒ පාර්ලිමේන්තු ඇතුලේ ජඩ බලය, නර බලය, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය භීෂණය තමන්ගේ තනතුරු පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට හැම විටම කටයුතු කරනවා. මහා නිවට ක්‍රියා, මහා බියගුරු ක්‍රියා. මම අහන්න කැමති මේ හාමුදුරුවෝ, ඔබලා ලෑස්ති නැද්ද?
අමාත්‍යලා තවදුරටත් නිහඬ වෙලා සිටිනවද? එහෙම නැත්නම් දමුඥාන්සලා මාතෘභූමිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ රටේ පොදු ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන්න ලෑස්තිද කියලා මම අහන්න කැමතියි දමුඥාන්සලා. හිතාගෙන මිත්‍රවරුනි, අපිට දිගින් දිගටම අහන්නට ලැබෙනවා පහුගිය වසර තුනක කාලය තුළ මොනවද ඉෂ්ට සිද්ධ කරේ අපේ ප්‍රතිවාදීන්. අපෙන් ප්‍රශ්න කරනවා මම අහන්න කැමති අපේ ආදරණීය සහෝදර ජනතාවට, යහපාලන කාලය තුළ තරු පහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුණේ නැත්? ඊෂණෙන් මරණයෙන් තොර නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්නට උඹලට වරම් ලැබුණේ නැහැ. ස්වාධීන අධිකරණය උඹලට නිර්මාණය කරේ නැහැ. ස්වාධීන කොමිෂන් සභහ තුල මේ රටේ රාජ්‍ය සේවයේ නිදහසේ සේවය කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. පවුල් වාදයට තිත ලැබුණේ නැත්ද? මිත්‍රවරුනි, රට දිනපු ජය දිනපු දේශය ජයග්‍රහණය කරපු රණවීරෝ ලංවල මගේ පියාණන් හදපු රන්නියම ඉදිරිපිට රේස්කාර් පදපු යුගය නතර කරේ නැද්ද කියලා මම අහන්න කැමති. නමුත් ඔක්තෝබර් 26 වෙනිදා සිදුවුණු දේවල් තුළ මේ හැම දෙයක්ම කලපිට කරන්න මිත්‍රවරුනි, ප්‍රජාතන්ත්‍රවාදේ කුණු කූඩේට වැටුණා. මජර යුගය ඉස්මතු වුණා. මම ඔබලට කියන්න කැමතියි 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අපි වැඩපිළිවෙල සකස් කරලා තිබුණේ උදාගම්මාන 2500ක් පටන් ගන්න. කනලාටේ කියන්න ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය දියත් කරපු සියලුම උදාගම්මාන දෙනසපාන අද වෙන විට තහනම් කරලා නිවාස නෑ අහිමි කරලා අපේ ඉලක්කේ තිබුණේ ගම්මාන 2500යි, ඊළඟට ගම්මාන 5000යි, ඊළඟට ගම්මාන 10000යි, හතරවෙනි වටේ තවත් 2500යි, 20යි 25යි, අවුරුද්දෙම බිහිවෙන උදා ගම්මාන 20000යි. පරය අතට ගත්ත හැටිය මොකද කරේ? නිවාස අමාත්‍යංශයේ සතුව තිබුණු සම්පත්තික ඔක්කොම ගෙන්න ගත්ත මහා භාණ්ඩාගාර. මේක හරිද? මේක සාධාරණද? මේක මනුස්සකමද? මිත්‍රවරුනි, මම ඔබලට කියන්න කැමති අපි අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් අපි ඊනම් බෙදුවා, ගෙවල් හැදුවා, විදුලිය දුන්නා, ජලය දුන්නා, මංමාවත් හැදුවා. ඉතාමත්ම ඉක්මනින් ඒ ගම්මුදා යුගය අපි නැවතත් වරක් ආරම්භ කරනවා කියන එක මම පළමුවෙන්ම සතුටින් ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, අපේ ප්‍රතිවාදීන් තවත් කඩන්න දෙයක් කියාගෙන
අපි ඡන්ද වලට බයයි කිය. මම අහන්න කැමති ඒ වෙලෙකින්. එදා ස්පහවෙ ප්‍රබල ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනකොට රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය භීෂණේ රාජ්‍ය මරණේ ප්‍රචලිතව තිබුණු කාලේ අපි හැමෝම එකතු වෙලා පකද්දවන්න දැරියේ කියපු ජනාධිපතිතුමාව පැකද්දුවා නේද? එන ආදරණීය ජනතාවනි, ලකලැස්ති වෙන්න, ශක්තිමත් වෙන්න, එක්රොක් වෙන්න, මෙදා කොටේ අපි පළාත් සභාවක් දිනනවා, ජනාධිපති වරණක් දිනනවා, මහමෙති වරණක් දිනනවායි කියලා මම මේ අවස්ථාවේ ඔයාලට ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම කියනවානේ, අද අපි සීල දෙනවා ශක්තිමත් වෙන්නට කාලය ලැබෙනවා තිබෙන්නේ. මේ නාගරම ජන ශක්තියෙන් අපි පරාජය කරන්නට ඕන. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරණය, මේ ඒකාධිපති පාලනය අපි ජන සවියෙන්, ජන බලයෙන්, ජන ශක්තියෙන් සදහම ජයග්‍රහණය කරන්න ඕන. මිත්‍රවරුනි, ගරු අග්‍රාමාත්‍යතුමා පක්ෂ නායකතුමා ප්‍රමුඛ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අපිට වගකීම කරනවා නම් අඩියක් ඉස්සරහට කියන්නේ අපි ලෑස්ති අඩි ලක්ෂ්‍ය ඉදිරියට තියලා අපේ ආදරණීය මාතෘභූමියේ පුරවැසි පරපුර රකින්නට අපි දිනෙහිදීන් ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා එක්තරා කාරණාවක් නිසා මම බොහොම දුකින් ඉන්නවා. අපේ ගරු අග්‍රාමාත්‍යතුමා නිවාස හා ඉදිකිරි අමාත්‍යංශයේ වගකීම මට පවරපු දවස ඉඳලා උදේ පාන්දර නැගිටලා උදේ ආහාර වේලක් දිවාහාර වේලක් වාහනේ තුල අරගෙන වාහනේ ගමන් කරනකොට එහෙමයි අපි වැඩ කරේ අවුරුදු පුරාමාර මේ රටේ ජනතාව. ඒ නිසා ලොකු කනගාටුවක් තිබෙනවා. ඒ ආරම්භ කරපු උදා ගම්මාන 20,000 වැඩසටහන අද එක තැනම නතර වෙලා තිබෙනවා. ලොකු දුකක්, ලොකු කනගාටුවක්. නමුත් ඒ වැඩසටහන පිළිබඳව හිතන්නේ මම හෙළන හැම කඳුලක් පාසා මම ඔයාලට කියනවා පොලියත් එකතු කරලා අපි අනාගතයේදී මේ රටේ සමට සැලකෙන මොහොතයි කියන එක ලියවස්ථාවේ ප්‍රකාශ කරනවා. එන හිතාගන්න මිත්‍රවරුනි, ඔබ සියලු දෙනාම ශක්තිමත් වෙන්න මිරිස් කුඩු වලින් නෙවෙයි, අඩු කිනිසි වලින් නෙවෙයි, බෝම්බ බයිලේත් වලින් නෙවෙයි, ඔබලාගේ ශ්‍රමය, ඔබලාගේ කැපවීම, ඔබලාගේ අදිෂ්ඨානය එකට එකතු කරලා, එකට ගොනු කරලා මේ රටේ ජනතාවට ආදරය කරන, මේ රටට ආරක්ෂාව ගෙනදෙන, මේ රටේ ඒකීය භාවය, බහුමික අඛණ්ඩතාවය සුරකින, මේ රටේ පොඩි නිහඬ බණකට පිළෙන්න දෙගන අපේ යුගය සඳහා ඔබ සියලු දෙනාම එක්රොක් වන්නේ කියලා ඉන්දින කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. ආයුබෝවන්, අස්සලාමු අලයිකුම්, වැලකම් දෙවි.
සජිත් ප්‍රේමදාස මැතිතුමාට හදවතේ බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ්මන් කිරියල් මැතිතුමාට මහනුවර ජනතාවට එක්සත් ජාතික පක්ෂයට සියලු දෙනාටම ජය වේවා යමී ප්‍රාර්ථනා කරමි.